අද චැනල්සී හොට් චැට් කතාබහත් එක්ක එකතු වෙලා ඉන්නේ නවක ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් වන දේවින්දි දනංජන. අපි මුලින්ම දැනගන්න කැමතියි ඔයාගෙන විස්තර ටිකක්. මගේ නම දේවින්දි දනංජන. මට වයස 23යි. මම ආවේ රත්නපුරේ ඉඳලා. මේ ලෝකේ වැඩියෙන්ම ආදරය කරලා තියෙන්නේ කාටද? අම්මටයි තාත්තටයි තමයි. වයස ආදරයට බාධාවක් කියලා හිතනවද? මම හිතන්නේ බාධාවක් වෙනවා කියලා. ෆිගර් එක ලස්සනට තියාගන්න වෙන මහන්සිය ගැන කිව්වොත් ෆිගර් එක ලස්සනට තියාගන්නම් කැම පාලනය කරන්න ඕන ව්‍යායාම කරන්න ඕන ඒ දේවල් හරියට කරොත් ෆිගර් එක ලස්සන තියාගන්න පුළුවන් කියලා මම හිතනවා. ලංකාවේ ෆලෝ කරන මොඩල් කෙනෙක් ඉන්නවද? ලංකාවේ ෆලෝ කරන මොඩල් කෙනෙක් නැහැ. එනන් මම ආසයි නම් ඉන්නවා ගොඩක්. පිටරට? පිටරටත් මම ආසයි තමයි ඉන්නේ ෆලෝ කරන්නේ නම් නැහැ. ඔයාව දැකපු කඩවසම් විදේශිකයෙක් විවාහ යෝජනාවක් ගෙනාවොත් පොඩ්ඩක් හිතලා බලන්න ඕන ඒක ගැන නම්. හඳහන් ගැන විශ්වාස කරනවද? පෞද්ගලිකව මම විශ්වාස කරන්නේ නැහැ ඒව ගැන. පෞල් ජීවිතයේ වගකීම් පිරිමියම කරන්න ඕනේ කියලා ඔයා විශ්වාස කරනවද? එහෙම හිතන්නේ නැහැ මම. මම හිතන්නේ දෙදෙනාම සහයෝගයෙන් පෞල් ජීවිතය ගත කරනවා නම් හොඳයි. මාසයකට මේකප් වලට කීයක් විතර වියදම් කරනවද? එහෙම ලොකු ගාණක් නැහැ. මම මේකප් වැඩි යූස් කරන්නේ නැහැ. ලිවින් ටුගෙදර් කන්සෙප්ට් එක ගැන මොකද හිතන්නේ? මම පෞද්ගලිකව ඒ කන්සෙප්ට් එකට කැමති නැහැ. රූපයේ අඩුපාඩුවක් වෙනස් කරගන්න අවස්ථාවක් ලැබුණොත් මොකද කරන්නේ? මගේ රූපය ගැන මම සතුටුයි. මට වෙනස් කරගන්න හැම උවමනාවක් නැහැ. වැඩිපුරම දක්ෂ වියදම් කරන්නද හම්බ කරන්නද? වියදම් කරන්න. විවාහයකදී තරුණියකගෙන් දෑවැද්ද බලාපොරොත්තු වීම ගැන මොකද හිතන්නේ? ඒක අනිවාර්ය දෙයක් කියලා මම හිතන්නේ නැහැ. ඔයා ළඟදි කරපු මේ ෆොටෝෂූට් එක ගැන මොකද හිතන්නේ? මම හුඟක් කැමතියි මේ ෆොටෝෂූට් එකට. ඒ වගේම මට ගොඩක් ප්‍රතිචාරත් ආවා මේ ෆොටෝෂූට් එකෙන් පස්සේ. කවුරුත් නැති පාළු තැනකට ගිහින් කෑ ගහලා කියන්න කැමතිම දේ මොකක්ද? මම මගේ පවුල අයට ආදරෙයි කියලා තමයි. පළමු ආදරයේ වේදනාව ජීවිතේ හැමදාම පවතිනවා කියලා විශ්වාස කරනවද? එහෙම හිතන්නේ නැහැ මම. අපේ ජීවිතයට ගැළපෙන කෙනා හම්බුනාම මම හිතන්නේ පළවෙනි ආදරය ගැන හිතන්න ඕනි කියලා තවදුරටත්. නයිට් ක්ලබ් යනව නේද? නැහැ මම යන්නේ නැහැ. ගැහැණු ළමෙක් පිරිමි ළමයින්ව ගොඩක් ළඟින් ආශ්‍රය කිරීම ගැන ඔයා මොකද හිතන්නේ? ඒකේ වැරද්දක් මම දකින්නේ නැහැ. පෙම්වතෙක් හා සැමියෙක් අතර වෙනසක් තියෙනවද? මොකක්ද ඒ වෙනස? මම තාම මැරි කරලා නැති නිසා ඒක ගැන කියන්න අමාරුයි මට. වැරද්දක් වුණාට පස්සේ පසුතැවෙන එකද නැත්නම් ඒක අමතක කරලා අලුතෙන් හිතන එකද වඩාත් හොඳ? ඒක අමතක කරලා අලුතෙන් හිතන එක වඩාත් හොඳයි කියලා මම හිතනවා. ගැහැණියක් පිරිමියෙකුගෙන් බලාපොරොත්තු වෙන දේවල් තුනක් කියමු. ආදරය, ආරක්ෂාව, තමන්ව සතුටින් බලාගනී කියන එක තමයි. සමහර කුඩා සත්තුන්ට බයයි නේද? ඔව් මාත් සමහර පොඩි සත්තුන්ට බයයි. අපිට ආසයි ඔයාගේ පෝසස් ටිකක් බලන්න. තගිය බොයිෆ්‍රෙන්ඩ් විවාහකයෙක් කියලා හදිස්සිය දැනගත්තොත් දුක හිතෙයි නේද එහෙම වුණොත්. ඔයාගේ හිතගිය ලෝකනායකයෝ දෙන්නෙක් කියමු. ගෝටාබේ රාජපක්ෂයි මහින්ද රාජපක්ෂයි. බොයිෆ්‍රෙන්ඩ් එක්ක නිවාඩුවක් ගත කරන්න ආසම තැන කොහෙද? මම කැමති නෝරෙලිය පැත්තේ යන්න. ආදරේ කියන්නේ කාලෙන් කාලයට වෙනස් වෙන දෙයක් නේද? මම හිතන්නේ නැහැ තමන් එක්කම මතේ ඉන්නවා නම් ආදරේ හැම කාලින් කාලට වෙනස් වෙයි කියලා. ඔයාගේ ජීවිතය ගැන ලියවුණු කතාවක් චිත්‍රපටයකට නගන්න කවුරු හරි අවසර ඉල්ලුවොත් ඒ චිත්‍රපටයට නොදී සංගවන්න ඕන දර්ශන ඔයාගේ ජීවිතයේ තියෙනවද? එහෙම සංගවන්න ඕන තරම් දේවල් මගේ ජීවිතේ නැහැ. අපේ මේ හොට් චැට් කතාබහ ගැන ඔයා මොකද හිතන්නේ? මම හරිම කැමතියි මේ හොට් චැට් සෙග්මන්ට් එකට. ඉතින් බොහොම ස්තුතියි අද අපේ චැනල් සී හොට් චැට් කතාබහත් එක්ක එකතු වුණු නිරූපණ ශිල්පිනි දේවින්දි දනංජනාට.
මාත් චැනල් 100කට ගොඩක් ස්තුතිවන්ත වෙනවා මට මේ සෙග්මන්ට් එකට එකතු වෙන්න ආරාධනා කරාට.